ඇත්තටම Bitcoin mining කියන්නේ මොකද්ද? Bitcoin කියන්නේ මොනවද? Bitcoin mining එක profit විදිහට කරන්න පුළුවන්. ඇත්තටම ඒක profit වැඩක්. හරියම විදිහට profit ගන්න කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද? එන්න මේකයි වරුවට. ऑक्टोबर PayPal ආයතනය තෝරන්නේ එම නිදහස ලබා දුන්නා Bitcoin එකට මේ මුදල් ඒකට ඔවුන් හා සම්බන්ධ කරගන්න. ඉතින් එලන් මාස්ක් කියන ලෝකීය ධනවත් පුද්ගලයා ප්‍රකාශ කරනවා මේ Bitcoin එකකේ කියන එක ගොඩක් වැදගත් දෙයක් විදිහට. කෙසේ නමුත් අපිට මේකෙන් පෙන්වන විදිහට මේක පටන් ගත්ත දවසේ ඉඳලා පොඩ වැඩි වෙලා තියෙනවා. 2015 45,000ක් වුණ Bitcoin එක ලංකා මුදල් සම්බන්ධ Bitcoin ගැන මොකද්ද කියන එක ගැන තව අයිඩියා එකක් තව අදහසක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි අපි යමු Bitcoin mining කියන්නේ මොකක්ද? Mining කියන්නේ ගණනව හරනවා. ඒ කියන්නේ අපි හොයා ගන්නවා, උපය ගන්නවා, earnings කියන ඒවා. එතකොට කොහොමද මේ Bitcoin mining කියන්නේ මොකක්ද? Bitcoin mining කියන්නේ අපි දැනට अभी भावित एल्गोरिदम वेबसाइट वेबसाइट नाइस हैश नाइस हैश एल्गोरिदम एल्गोरिदम अभी वीजी अभी इलने डिवाइस अभी डॉलर्स एक पटांग तो डॉलर्स अडून काले पटांगी पाड़ा मे काले पटांग लाभ लगा मेधवास्टल मटमे तीन निशा मे मैनी मेकट मोनोज ओण මේක ඇත්තටම ප්‍රොෆිට් විදියට අපිට කරන්න පුළුවන්. මේක වහා ප්‍රොෆිට් විදියට කරන්නේ පළවෙනි තමයි ඔයාට බ්‍රෑන්ඩ් එක විදියට GTA කාඩ් දෙකක් හෝ හතරක් වහා ගන්න ඕනේ. ඒ වගේම motherboard එක, RAM එක, power supply එක මේ දේවල් බ්‍රෑන්ඩ් නිව් තියෙනවා. මොකද හේතුව මේක පෑ 24 පුරා එක දිගට මේ මැෂින් එක රන් කරනවා. ඉතින් මේකට උඹ cooling system එකක් හදන්න ඕනේ. बला මේ තියෙන්නේ ඒ කැල්කියුලේෂන් එක. ඔයාට මාසකට කොච්චර එක ගන්නක් යනවද? ඒ හා සමානව ඔයාට කොච්චර වියදමක් යනවද? ඒ හා සමානව ඔබට පුළුවන් මේ නයිස් හෑෂ් එක අරගෙන ගිහින් බැලුවට පස්සේ ඔයාට එන ලාභය මේ කාලේ. يعني මේ දැන් පවතින අගයත් එක්ක තමයි මේ දාලා තියෙන්නේ. එතකොට මේක අඩු වැඩි වීමක් වෙන්නට පුළුවන්. මොකද Bitcoin එකේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ Bitcoin එකේ අගය පහළ යෑමක් සිදු වුණොත් ඔබට එන ලාභය අඩු වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මම දකින විදිහට හොඳම ක්‍රමයේ තමයි ඔබට පුළුවන් නම් සූර්ය පැනලයක් ගෙදර සවි කරලා මම වැඩේ පටන් ගන්න. ඒක තමයි මම දකින හොඳම විදිහට ලාභ ලබන්න පුළුවන් ක්‍රමය.
හැබැයි මෙතන තියෙනවා සූර්ය පැනල් එකක් ගහලා මේ විදිහට සාමාන්‍ය විදිහට වාට ඩොලර් ගාණක් හොයාගන්න පුළුවන් මේ ඩොලර් ගාණ හොයාගන්න පුළුවන් මැෂින් එකට යන වියදම ඔබට පේනවා ඒ වියදමත් එක්ක දරාගෙන ඔබට කරගන්නට පුළුවන් නම් මෙම PC එක හදාගන්න පුළුවන් නම් ඒක ප්‍රොෆිට් විදිහට කරගන්න පුළුවන් බිස්නස් විදිහට වාගේ මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ට්‍රාන්ස්ෆර් කරගත්තොත් වාට මේ වගේ මුදලක් වාට ගෙවන්නට සිද්ධ වෙනවා ඔබගේ බිස්නස් එකක් කරන විදිහට යම් කිසි විදිහට ඔබේ කමියුනිකේෂන් එකක් ෂොප් එකක් තියෙනවා එතකොට එතන ඔබට පුළුවන් කරගන්න මොකද එතන ඔයා බිස්නස් විදිහට තමයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවන්නේ ඉතින් වාට ලැබෙන මුදල තමයි මෙන්න මේ මුදල ඉතින් ඔබට පුළුවන් හරි විදිහට ප්ලෑන් එකක් හදාගන්න මේ බජට් එකක් විදිහට මේක ප්‍රොෆිට් විදිහට හරියට කරගන්නේ කොහොමද කියලා. ඔබ මේ නයිස් හෑෂ් එකට ගියාට පස්සේ මේ නයිස් හෑෂ් එකේ තියෙනවා ඔබ භාවිතා කරන්නේ මොන වගේ උපකරණයක්ද? ඔබ VGA කාඩ් එකකින්ද මේක කරන්නේ, ප්‍රොසෙසරෙන්ද කරන්නේ, නැත්නම් පවර් එකෙන්ද ඔබ කරන්නේ කියන එක මෙතන සඳහන් කරනවා. ඒතර මේකත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ බජට් එකේ විදිහට ප්ලෑන් එක හදාගන්න. ඒ ප්ලෑන් එකේ විදිහට ඔයා හදාගත්තට පස්සේ ඔයා අනිවාර්යෙන් බලන්න ඕන මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඔයාට වැලියු වෙනවද ඒ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඔයාට කවර් කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද සහ ඔයා දැනගන්න ඕනේ හොඳම දේ තමයි මේ බිට්කොයින් එක මාසෙන් මාසෙ විත්ඩ්‍රෝ කරන්න කිව්වොත් ඒකෙන් එන ලාභය ඔයාට අඩු වෙනවා මොකද මේක ඉන්වෙස්ට් එකක් ඔයාට පුළුවන් නම් මේ බිට්කොයින් ඈර්න් කරන බිට්කොයින් එක ඉන්වෙස්ට් එකක් විදියට අවුරුද්දක් දෙකක් ඊටහා තබා ගන්නට පුළුවන් නම් ඒ තබාගෙන ඒන ප්‍රොෆිට් එකක් විතරක් ඔයා විත්ඩ්‍රෝ කරගෙන මේ ඔයාගේ භාවිතයට ගන්නට පුළුවන් ප්ලෑන් එකක් ඔයා අනිවාර්යෙන් ගහගන්න ඕනේ මොකද මේක ඉන්වෙස්ට් කරලා තියෙන තරමට තමයි මේකේ වැලියු එක වැඩි වෙන්නේ මේ තියෙන්නේ අපේ ගෙදර අපේ අයියා හැදුවා බිට්කොයින් ඈර්න් බිට්කොයින් මයිනින් මැෂින් PC එක මේ තියෙන්නේ PC එක මේක තියෙන VGA කාඩ් හතරක් ගන්න ලයිට් බිල 8000ක් වගේ මාසෙකට ලයිට් බිලක් එනවා ඉතින් මේ බිට්කොයින් මයිනින් කියන අපිට බලන්න ඉන්නේ නමුත් මේ මැෂින් එක මේ PC එක හදාගන්න සහ මේකට යන ට්‍රාන්ස් සොයා ගැනීම අපිට කරගන්න එක තමයි අපහසුතාවක් වෙන්නේ ඔබට මේ ප්‍රාර්ථන ඔබට ලක්ෂ 10ක් වගේ මුදලක් තියෙනවා නම් ඔබට මේ PC එකක් හදලා මේ සූර්ය පැනල් එකක් ගාලා මේක හොඳ ප්‍රොෆිට් එකකට හදාගෙන තියාගන්න පුළුවන්. ඇත්තටම මේ අපි මේ මයිනින් එක එන අපේ VGA කාඩ් එක හෝ අපේ ප්‍රොසෙසර් එක හරි අපි ෂෙයරින් එකක් තමයි මේ කරන්නේ මයිනින් කියලා. එතකොට ඒ කරන එකෙන් ඇත්තට මොකද්ද වෙන්නේ? අපි හදන PC එකෙන් එයාලගේ සුපර් කම්පියුටර්ස් වලට සපෝට් එකක් හම්බෙනවා. එයාලගේ මැත්ස් ප්‍රෝග්‍රෑම් වලට VGA කාඩ් එක ෂෙයා කරන එකෙන් ගේමින්ග් වලට ග්‍රැෆික් ඩිසයින් වලට ඒ දේවල් වලට සපෝට් එකක් ගන්නවා අපේ ෂෙයරින් කරන මේ VGA කාඩ් එක සහ මේ අපේ මයිනින් සිස්ටම් එක තුලින්. හරි. එහෙනම් ඔයාලට තේරෙන්නේ යම් කිසි විදිහකට මේ බිට්කොයින් කියන්නේ මොකද්ද? බිට්කොයින් මයිනින් කියන්නේ මොකද්ද? ඇත්තට මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න ඕන නම් අපි මොනවද කරන්නේ? කියන කාරණේ ඔයාලට තේරෙන්නේ නැහැ. වරිම තේරෙන තරක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. යාළුවන්ට දැනගන්න. ඔයාලා තාම කයිවාරුව අපේ channel එක subscribe කරන්න. subscribe කරන්න. bell icon එක ඔබන්න මේ වගේ අලුත් වීඩියෝ දැම්මට පස්සේ ඔයාලා බලන්න. එහෙනම් ආයෙත් තව මේ වගේ තව වීඩියෝකින් හම්බෙමු. ගිහින්